නිවාසවල වහල මත සූර්ය බලපැනල සවිකර එමගින් ලැබෙන අතිරික්ත විදුලිය විදුලි බල මණ්ඩලයට ලබා ගැනීමේ ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර විදුලි බල මණ්ඩලයෙන් ආරම්භ කළා. එෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ වසර පුරා තද අවරාශ්මියක් ලැබෙන ත්‍රිකුණාමලයේ සහ අම්පාර යන දිස්ත්‍රික්ක වෙතටයි. ඒ අනුව අම්පාර සමන්තුරේ අක්කරපත්තුව සහ අඩාලච්චි යන ප්‍රදේශවල බොහෝ පිරිසක් ව්‍යාපාරික වශයෙන් මේ කටයුත්තට යොමු වුණා. ඒ අනුව 2019 වසරේ සිට ඔවුන්ගෙන් එක් අතිරික්ත විදුලි ඒකකයක් රුපියල් 22ක මුදලකට විදුලි බල මණ්ඩලයෙන් මිලදීගෙන අතර එකුත් වසරේ මුල සිටම එම ගෙවීම් පැහැර හැර ඇති බවයි අදාළ ව්‍යාපෘතිවල හිමිකරුවන් පවසන්නේ. මේ හේතුවෙන් බැංකුණය ආදිය ලබාගෙන ආණ්ඩුවට විදුලිය ලබා දීම සඳහා ව්‍යාපෘතිය ආරම්භ කළත් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව කියමින් අම්පාර ප්‍රදේශයේ පිරිසක් ඊයේ කල්මුණේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා හමුවට පැමිණ විරෝධතාවය පළ කළා. අනතුරුව සිය ගැටලුවට විසඳුම් ඉල්ලා සංදේශයක්ද බාර දුන් පිරිස විදුලි ඉංජිනේරු කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයකද නිරත වුණා. විදුලි මිල ගාස්තුව අහස උඩේ නැගලා තිනවා. හැබැයි අපිට දෙන්න මිල සාමාන්‍ය මට්ටමින් 22ක් තමයි තාම තිනවා. ඒක අවුරුදු 7ට විතරක් තමයි. ඒ මේ වගේ සිද්ධියට අපි දැන් මූණ දෙනවා. මේන්ටනන්ස් කෝස්ට් එක වැඩි වෙලා තිනවා. ඒක සියලු දෙනාම දන්නවා. උද්දමනයක් වැඩි වෙලා තිනවා. අපි අනාථ වෙලා ඉන්නවා. ඒකට කොහොමද විසඳුමක් දෙන්න කියලා තමයි අපේ ඉල්ලීමක්. මේ ගල්ලංගුරුවට ගෙවනවා, කන්සෙක්ෂන් වලට ගෙවනවා, අපිට රූෆ් ටොප් වලට සල්ලි ඉල්ලුවත් ඒකට දෙන්න බෑ කියලා කියන එක ඒක කිසිම සාධාරණයක් නෑ. අපිට තියෙන්නේ මාසේ 9ට පේමෙන්ට් එක පෙන්ඩින් තියෙනවා. අපි මාස 9ට පේමෙන්ට් දෙන්න ඕනේ. අපි ඔක්කොම මිනිස්සු ඔක්කොම ඒක ඉන්වෙස්ට් කරලා තියෙන්නේ බේංගෝල්ඩ්ලා ඉන්වෙස්ට් බේංගෝල්ඩ්ෙන් සල්ලි කතේ තමයි අර ඉන්වෙස්ට් එක දාලා තියෙන්නේ. දැන් බේංග ඉන්ඩස්ට් එක ඒවන්ට අපිට සල්ලි මුකුත් නෑ. අපේ කෙතරේ තමයි බේංගෝල්ඩ්ෙන් දාලා තියෙන්නේ. සමහර වෙලට මාස 2 3 ඊට පස්සේ අපේ කෙතර නේතුව තමයි අපි ඉන්න ඕනේ.